අවුරුදු පහක් තිස්සේ අපායක හිර වෙලා ඉඳලා මං ආපහු ගෙදරාවෙ අරමුණක් ඇතුව ඒ මගේ නගරෙ බේරගන්න. දැන් තවත් කට්ටිය මගේ සටනට එකතුලා ඉන්නේ. එයාලට මං ඔලිව කුයින් වුණාට ස්ටාලින් නගරේ අනිත් පැයට මම වෙනත් කෙනෙක්. ඇත්තටම මම වෙනස්ම කෙනෙක්. ඔයා මොකද මෙතන කරන්නේ? මේක කරපු කෙනාව මං කොහොම හරි හොයාගන්නවා. මේ වෙනකොට අලුත් ගැනුම්කාරයෙක් සමාගමට ඇවිත්. කවුද? රේ පාම. ඔයා හරි. මං ඔයාගේ බොස්. රොයි මට ඔයාවවත් වෙන කෙනෙක්වවත් විශ්වාස නැහැ. මාව හොයන්නත් එපා. මං එන්නෙත් නැහැ. මට තියාව හොයාගන්න වෙනවා. එයාට දැන් ගෙදරින් කාලේ හරි. බොහොම හොඳයි. තෑන්ක්ස් ආතා. ඒකේ වැඩක් උන්නේ. ඒ ඇඟිලි සලකුණ ගැන හොයන බට සතියක්ම ගියා. ඒකේ තියෙන කොටස් පාවිච්චි කරලා අනුමාන ක්‍රමවේදිකින් තමයි ඒක සම්පූර්ණ කරගත්තේ. ඒක හොයාගත්ත දබරගිල්ලකින්. ඒත් දැන් ඒකෙන් වැඩක් නෑ වගේ. දුක් වෙන්න එපා. කොහොම හරි හොයාගමු. එයා ළඟ පාතකම ඇති. නෑ මං හිතන්නේ. කිසිම හොඩුවාවකුත් නෑ. මම මේක කැමැත්තෙන් කරනව නෙමෙයි. මං යනවා. ටෙක් විලේජ් එක උදේම මරිනවද? නෑ එහෙමත් නෙමෙයි. තියා ඉතාලියේ කොහෙද ඉන්නේ කියලා හොයාගත්තද? ඔව් ඒත් ප්‍රශ්නේ ආයේ ඉතාලියේ නෙමෙයි. යුරෝපෙත් නෙමෙයි. වාට කියන්න එයා. එතකොට කොහෙද ඉන්නේ? මං එයාගේ සෙල් ෆෝන් එකට සම්බන්ධ වෙලා කොහෙන්ද මැසේජ් කරන්න බැලුවා. බලනකොට එයා ඒවා එවලා තිබුණේ. දන්නවද? කෝල්ටෝ මාටිස් වලින්. කෝල්ටෝ කියන්නේ දකුණු ඇමරිකාවේ තියෙන දූපතක්නේ. ඔයාගේ පවුලේ දූපත් වලට කැමතියි. ඔලිව්. තියාගේ ලියුම ලියලා තිබුණා ඔයාගෙන ඉන්න එපා කියලා. ලියුම ලියලා තිබුණා ඔයාට. නැතු මට නෙමෙයි. මං හොඳටම දැක්කා ලෝරල් සේරල තු දුක් විඳින විදිය. දැන් මගේ නංගිට ගෙදර යන කාලේ හරි. මොකද්ද ඔය කරන්න යන්නේ? තියාගේ මගේ වරද නිසා. ඒ හින්දා ඔයාලා දෙන්න වෙනුවෙන්ම මගෙන් වෙච්ච වැරද්ද මං හරි ගස්සන්න ඕනේ. මොකද්ද ඔයා මේ කරන්න හදන්නේ? ඔයාට ඕක අරන් කොහෙවත් යන්න බෑ. ඇත්තටම මං කවදාවත් ලේනකේ ගිහින් නෑ. මොකද දැන් සලස්ම? මම එයාට තනියම කතා කළොත් හොඳයි නේද කාලෙකට පස්සේනේ? හ්ම්. ෆෙලිසිටි ආයෙ නැතන හොයාගෙනද? එයාමට ඇඩ්‍රස් එක දුන්නා. හලෝ තියා. සිනෝර් කොමු අයරාරු එස්ටෝ බුසෙන්ඩෝ එමියෝ හර්මානා. මියාගේ අයියා වෙන්නේ නැති පින්මත් ඒ වගේමයි. එතකොට මියා දැන් ඉන්නවද? එයා වැඩ කරන්නේ කැෆේ එකක. කොහෙද කැෆේ එක තියන්නේ? යම් පින්නන්න. Thank you.